පැහැදිලි දැක්ම තමයි දියුණුවේ මුල්ම පියවර. විෂන්කයා විශ්වාසනීය දැක්ම. මංගල සමරවීර මහත්තයා දැන් බලනවා මේ රටේ සමාජ මාධ්‍ය ටිකක් පාලනය කරන්න. මේ රටේ සමාජ මාධ්‍යවලට මොනිටරින් බොඩි එකක් හදලා අධීක්ෂණ කණ්ඩායමක් හදලා එක්සත් ජාතික පාක්ෂිකයන්ගෙන් සමහර වචන ගහපු ගමන් ඒවා එකිනෙකා අතර බෙදා හදායක් ගන්න තියෙන ඉඩ නතර කරන්න. ඔවුන්ට ඕන වාරණය කළ යුතු වචන ටික වාරණය කරන තැනට ගෙනියන්න. ඉදිරි ජනාධිපතිවරණය සමාජ මාධ්‍යවලට බාධා කරමින් පවත්වන්න. එනිසා මේ අනතුරු අපි දකින්න ඕන. මං ආවම පාන් දෙන්නම් නිකන්, බනිස් දෙන්නම් නිකන්, කේජු දෙන්නම් නිකන්, අරග දෙන්නම්. දැන් ඔය දෙන්නම් කියන මහතුරුන්ගේ ඒව හැටියට නෝන කෙනෙක් ඇරෙන්න ඉතුරු ඔක්කොම ඒකලෝ දෙනවා. මේ රට හිඟන රටක් නෙවෙයි. මේ රටේ මිලියන ගානක ජනතාව හිඟන්න නෙවෙයි. පාලන තන්ත්‍රය අතපාගෙන ඉන්න නෙවෙයි. ආණ්ඩුවක් හදන්නේ ආණ්ඩුවටවත් අතපාන්නේ නැතුව තමන්ගේ ධෛර්යයෙන් කෙලින් හිට ගන්න පුළුවන් මිනිහෙක් නිර්මාණය කරන්නයි අපට ආණ්ඩුවක් ඕන. ආණ්ඩුවට අතපාන හිඟන්න නෙවෙයි මේ රටේ ඉන්නේ. එයාගේ තාත්තගේ කාලේ එහෙම හිටියා පුතා දන්නේ තාම තාත්තගේ කාලේ නෙවෙයි මේ කියලා. මං අහගෙනයි අනිත් පැත්තේ කෙනෙක් කියනවා මම පාන්දර 4ට ඇහැරිලා රෑ 12 වෙනකන් වැඩ කරනවලු. පාන්දර 4ට ඇහැරිලා රෑ 12 නෙවෙයි පැය 24ම ඇහැරිලා හිටියත් වැඩක් නෑ මොලේ නැත්තම්. මොලේ තියෙන නායකයෙක් අද මේ රටට ඕනේ. නුවණක්කාර නායකයෙක්, ඥානාන්විත නායකයෙක්, මේ රටේ අතීත උරුමය ගැන ස්වභාවික හැඟීමක් තියෙන නායකයෙක්, මේ පොළවේ වෙනස ගැන දන්න නායකයෙක්. අර එක්කෙනෙක් කියනවා මම ජනාධිපති මන්දිරේ ඉන්නෙත් නෑ, නුවර මන්දිරේ ඉන්නෙත් නෑ, මම මහපාරලු, මහපාරටම වෙලා ඉන්නේ එක්කෝ හිඟන්නෝ, එහෙම නැත්තම් ට්‍රැෆික් රාළ හැමිලත් ඉන්නෝ, එහෙම නැත්තම් පදික වෙලෙන්දු ඉන්නෝ. දැන් මේ මහත්තයා හදන්නේ ජනාධිපති වෙලා එක්කෝ ට්‍රැෆික් රාළ හැමි කෙනෙක්ගේ වැඩේ කරන්න, එක්කෝ හිඟන්නෙක්ගේ වැඩේ කරන්න, එක්කෝ පදික වෙලෙන්දගේ වැඩේ කරන්න. මහපාරට වෙලාම ඉන්නේ ඒ ගාල වර්ගය අය. රටට පාලකයෙක් ඕනේ මහපාරට වෙලා රස්තිය අදු ගන්න නෙවෙයි, මහපාරේ දුක් විඳින මිනිස්සුන්ගේ ජීවිත ඔසවා තමන්න. ඔය මන්දිරයේ ඇතුලේ හිටියත් එකයි. මේ දැන් ඉන්න ජනාධිපතිතුමත් එනකොට කිව්වේ පොළොන්නරුවට වෙලා ඉන්නවයි කියලා. දැන් පොළොන්නරුව තියෙන්නේ කොළඹ. ඔය බොරු පූචානන් සරල කතා තොරොම්බල් කරන නායකයෝ එපා. වැඩ කරලා පෙන්නපු නායකය කපට ඕනේ. කතා සාප්පු නෙවෙයි අපිට ඕනේ වැඩ කරලා පෙන්නපු නායකයෙක්. ඒ තමයි ගෝඨාභය රාජපක්ෂ. ඒ තමයි මේ රට දිනවන නායකයා.